මේදවස්වල කොළඹ දේශපාලනයේ කාරණා කීපයක් නිසා උණුසුම් වීගෙන යන්නේ. එක කාරණයක් තමයි රටේ ආර්ථිකය. තව පැත්තකින් ගත්තොත් කොළඹ නැගෙනහිර ජැටිය. ඉතින් අදත් අපි බලමු රට උණුසුම් කළ දේශපාලන ප්‍රවෘත්ති. ආයිබෝවන්. මේ ඉදිරි සතියේ කොහොමත් උණුසුම්ම මාතෘකාව බවට පත්වෙන්නේ කොළඹ නැගෙනහිර ජැටිය. ජනාධිපතිතුමාගේ පුද්ගලික අධීක්ෂණය මත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට මේ කොළඹ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අපිට ආරංචි ලැබෙනවා. නැගෙනහිර ජැටියේ 49% කොටස් ඉන්දියාවේ අදානි සමාගමත් ඊට අනුබද්ධ ලංකාවේ සමාගමකුත් ජපාන සමාගමකුත් අතර බෙදී යාමට නියමිත බව ජනාධිපතිවරයා පහුගිය දවසක කියනවා. මේ අදානි සමාගමට අනුබද්ධව පිහිටවන ලද ලංකාවේ පුද්ගලික සමාගමේ කොටස් ආණ්ඩුවේ ඉහළම පෙළේ පුද්ගලයින් දෙදෙනෙකු සතු බවත් ඔවුන්ගේ දැඩි උවමනාව මේ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් තිබෙන බවත් අපිට වාර්තා වෙනවා. ඉතින් ඒ අය මහන්සි වෙලා මේ ආණ්ඩුපත් කරගන්නේ ඒ අයගේ වැඩ කරගන්න මිසක්කා අපේ වැඩ කරලා දෙන්න නෙවෙයිනේ. ඒත් එකම වසර 4ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියමුණු රංජන් රාමනායක අද තමන්ගේ නිරෝධායන කාලය අවසන් කරලා අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත ගියා. රංජන්ගේ පාර්ලිමේන්තු ධූරය සම්බන්ධ තීන්දුව බොහෝ විට පෙබරවාරි 9 රැස්වන පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිත බවත් ආරංචි වෙනවා. හැබැයි තවමත් රංජන් ගැන සමාජයේ තියෙන කතාව අවසන් වෙලා නැහැ. අපිටත් නිතර වෙන මැසේජ් එකක් තමයි මේ රංජන් වෙනුවෙන් ඕගොල්ලොන්ට මුකුත් කරන්න බැරිද කියන එක. මාධ්‍ය රංජන්ව අමතක කළාට ජනතාව නම් තවම ඔහුව අමතක කරලා නැති බවක් තමයි අපිට මේන් පෙනී යන්නේ. මේ අතරම වාර්තා වෙනවා සිංහ රාජ්‍යයේ යයි කියන ප්‍රධාන අලිමංකඩක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක ඡායාරූප කීපයක්. කොහොම වුණත් වාර්තා වෙන අන්දමට පහුගිය කාලේ පුරාවටම මේ සංවර්ධන ව්‍යාපෘති කිය කිය රට පුරා විශාල වන විනාශයක් සිදුවන බව ඔබ අප හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් අනාගතේ පරම්පරාවට මේ සිංහරාජයේ කියලා එකක් තිබ්බ කියලාවත් කියන්න දෙයක් ඉතුරු කළොත් හොඳයි නේද ජනාධිපතිතුමනි කියලා අපිට හිතුණා. අපි මේක ජනාධිපතිතුමාටම කියන්නේ මොකද ඔහු පහුගිය දාක යටිපාතදී කියනවනේ මේ රජය ගන්නා සියලු තීන්දුව තීරණ වලට වග කියන්න Taman සූදානම් කියලා. අන්න ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තොත් අනාගතයේදී මේවට වග කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමාට තමයි. ඉදිරි මාස 3ක කාලය සඳහා වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරන ගෙවීම් නතර කරන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිවේදනය කරලා තියෙනවා. මේ නිවේදනය නිකුත් කරන්නේ ලංකාවේ වාණිජ බැංකුවල විදේශ විනිමය සංචිතය ආරක්ෂා කර ගැනීමට සහ මේ වෙනකොට ඩොලරේ අගය බොහොම වේගෙන් ඉහළ යන නිසා. අපි ඔබට මීට පෙරත් කිව්ව පහුගිය දින කීපය තුළ වාර කීපයකදීම ඩොලරේ අගය වෙනස් වුණා කියලා. මේ වෙනකොට බහුතරයක් වාණිජ බැංකුවල ඩොලරේ අගය රුපියල් 200 ඉක්මවලා තියෙනවා. ඉතින් බැංකු විසින් මේ විදියට ඩොලර් ගෙවන්න බැහැ කියලා කියන්නේ අන්තර්ජාලය හරහා කරන ගෙවීම් මේ නිසා නතර වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ ප්‍රවෘත්තියටම ගැලපෙන හරි අපූරු සටහනක් අපිට හම්බුණා. මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුණ මේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය විමල් වීරවංශ සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යෝජනා කරා ලංකාවට PayPal ලබා දෙන ලෙස. මොකද අපේ තරුණ තරුණියන්ට PayPal මගින් රටට විදේශ විනිමය ගේන්න පුළුවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුළුවන් ඉතාම ඉක්මනින් මේ හරහා. සතුටට කාරණේ නම් එතුමත් මේ PayPal පිළිබඳව දැනටමත් හැදෑරීමක් කරලා තියෙනවා. අපිට ඉතා ඉක්මනින් PayPal අවශ්‍යයි නම් සහ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඕනේ නම් දැන්ම එතුමගේ පේජ් එකට ගිහිල්ලා කමෙන්ට් කරලා ඉල්ලන්න හැම පෝස්ට් එකක් යටින්ම ඉක්මනින්ම ලංකාවට PayPal ලබා දෙන ලෙස. මම වගේ පොඩ්ඩක් ඇඩයක් වුණාම ඕනෑම වැඩක් ඉක්මනින්ම කරගන්න පුළුවන් අපේ රටේ. ලෑස්තිද? මේ පෝස්ට් එක ඉරාජ් වීරරත්න දාලා තිබුණේ 2020 ජනවාරි 15 වෙනිදා. මේ වෙනකොට හරියටම අවුරුද්දකටත් වැඩි කාලයක් ගෙවිලා ඉවරයි. හැබැයි PayPal තියා ඩොලර් වලින් කරන ගෙවීමක්වත් කරගන්න බැරි ගානට අපේ ලංකාව මේ වෙනකොට දියුණු වෙලා තියෙනවා. ඔබ දන්නවා පහුගිය දවසක දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අද ටිල්වින් මාධ්‍ය හමුවක් තියමින් කියනවා මේ දේශපාලන පරිගැණීම් කියලා තමන්ගේ හිතවතුන්ගේ නඩු 79ක් ඉවත් කරගන්න මේගොල්ලෝ කොමිසමක් පත් කරලා කියලා.
ආණ්ඩුව මේ වැරදි තැනකට ඇවිල්ලා ඉන්නේ. අනුර කුමාර කියන්නේ මේ තනි පුද්ගලයෙක් නෙමෙයි කියලා මෙහිදී කිල්බින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියනවා. අපිත් බලන් ඉන්නේ ආණ්ඩුවයි ජවිපේ හැප්පෙනකම්. මොකද එදාට ලංකාවේ දේශපාලනේ හොඳ හොඳ සෙල්ලම් අපිට බලා ගන්න පුළුවන්. ඉන්ධන මිල වැඩි කිරීමට ගම්මන්පිල යෝජනා කළාද? අරුණ පුවත්පත අද ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ගම්මන් පිල විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලා සිටද ජනාධිපතිතුමා ඒ ප්‍රතික්ෂේප කළ බව. නමුත් ගම්මන් පිල අරුණ පුවත්පතට ලිපියක් මගින් දන්වා සිටිනේ ඉන්ධන මිල ඉහළ දැමීමට තමා යෝජනා නොකළ බවයි. මා විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පමණයි පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැත. මා පැවසුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58 ඉක්මවා ගොස් ඇති වෙමින් ඩීසල් ලීටරයකට රුපියල් 10ක්ද පෙට්‍රල් ලීටරයකට රුපියල් 17ක්ද සංස්ථාව පාඩු විඳින බවයි. භාණ්ඩාගාරයේ තෙල් මිල පහත වැටි තිබුණු සමයේ ඛනිජ තෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව මම මෙහිදී පෙන්වා දෙනු ලැබුවෙමි. එමෙන්ම එක් එක් ඉන්ධන වර්ගයේ මත දැනට පනවා ඇති බදු ප්‍රමාණයන්ද පෙන්වා දෙනු ලැබුවෙමි. අනේ මන්දා ඉතින් මේ ආණ්ඩුවේ පත්තරයක් මවුණු අරුණ පුවත්පත තමන්ම පත් කරපු ඇමතිවරුන්ට මෙහෙම කියන්නේ ඇයි කියනක නම් අපිට තේරෙන්නේ නැහැ. අපි ඔබට ආරාධනා කරනවා අපේ ගෞරවනීය පේට්‍රියන් කෙනෙක් වෙන්න කියලා. ඒත් එක්කම අපි ලබන සතියේ අපේ පේට්‍රියන් වරුන්ට පමණක්ම උණු විශේෂ එපිසෝඩ් එකක් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපේ පේට්‍රියන් කෙනෙක් වෙන්න මෙතන ක්ලික් කරන්න.